මෝදිගේ හවුල් පක්ෂ ඇමති පංගු ඉල්ලයි. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. චතුර පමුණුවගේ වාර්තාව. ඉන්දියා නව ආණ්ඩුව සමග සංධානගත වීමට නියමිත පක්ෂ හා කණ්ඩායම් කැබිනට් ඇමතිතුරු 10ක් ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියනවා. තෙලඟු දේශම් පක්ෂය එනම් චන්ද්‍රබාබු නායිඩුගේ පක්ෂය ලෝකසභාවේ කථානායක තනතුර ඉල්ලා තිබෙන බවයි මේ වාර්තාවේ කියන්නේ. ඒ අතරෙම මෝදි දිවුරුම් දෙන උත්සවයට ජනපති රනිල් හෙට යනවා. මේ චමින්ද සිල්වගේ සටහනක වාර්තා කර තිබෙද්දී අපි ලංකාදීපුව පතට එමු. මෝදිගේ දිවුරුම දවසකින් කල් ගිහිල්ලා තියෙනවා. ඒ ලංකාදීපුව පතේ මුල් පිටුවේ වාර්තාවකයි එලෙස සඳහන් වෙලා තිබෙන්නේ. මෝදි ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය මේ වාර්තාවට අනුව නරේන්ද්‍ර මෝදි මහතා තෙවැනි වරටත් ඉන්දියා අග්‍රාමාධුරේ දිවුරුම් දීම කල් ගොස් තිබෙනවා. ඒ එක දිනකින් දිවුරුම් දීමේ උත්සවය හෙට පැවැත්වීමට භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වන බව ඉන්දියා මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා. ඒ අනුව අනිද්දා නරේන්ද්‍ර මෝදි මහතා තෙවැනි වතාවටත් අග්‍රාමාධුරේ දිවුරුම් දෙනු ඇතැයි ඉන්දියා මාධ්‍ය පැවසුවා. එසේම නරේන්ද්‍ර මෝදි අද ඉන්දියා ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය මුණ ගැසී නව රජයා පිහිටීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයට තිබෙන බව නිල වශයෙන් දැනුම් දීමට නියමිතව සිටිනවායි කියන එක තමයි එම වාර්තාවේ සටහන් කර තිබෙන්නේ.